ආයුබෝවන් වාසනාවන් හැමෝටම. එහෙනම් නිලමේ අදත් ඔයාලා හම්බෙන්න ආව අලුත්ම කතන්දරයක් කියන්න. ගෙයක් හදනකොට එන ප්‍රධාන අංගයක් ගෙදර වැසිකිළියට වැසිකිළි වලක්. අයියෝ කොච්චර කරදරද කොච්චර දේවල් හිතන්න ඕනද. අද නිලමේ කියන්නේ යන්නේ ඒකට අලුත් විසඳුමක්. යන මලාපද්‍රව්‍ය බින්දුවක්වත් හොයාගන්න නැති වෙන පරම්පරා දෙකක් ගියත් පිරෙන්නේ නැති ඕන්න ගේ ඇතුලේ උනත් හදාගන්න පුළුවන් වැසිකිළි වලක්. කොටිම කිව්වොත් මේ නිර්මාණයට මේ වැසිකිළි වලට ජනාධිපති සම්මාන පවා තියෙනවා. ඉතින් අද නිලමේ ලෑස්ති වෙන්නේ අන්නේ අරුම පුදුම නිර්මාණය ගැන කතා කරන්න. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පල්ලැතින් රත් පාට බටන් එක click කරලා අපි බලමු මොකද්ද මේකේ කතන්දරය කියලා. අපි නිවසක් හදනකොට ඒ නිවසේ ගොඩක්ම හිතන අංගයක් තමයි නිවසේ වැසිකිළිය, bath room එක. අපි ප්‍රධාන වශයෙන් කියමු වැසිකිළිය. ලොකුම ප්‍රශ්නයක් එන දේ සාමාන්‍යයෙන් ඉඩකඩ අඩු තැනක කොහොමද හදන්නේ? එහෙම ලොකු ප්‍රශ්නයක් එන ඒ ප්‍රශ්න වලට પરම්පරා ගානකට අලුත් විසඳුමක් හොයාගත්ත පිරිසක් සමග තමයි අද නිලමේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් પરම්පරා ගානකට එන විසඳුම මොකක්ද? අපි මේ ගැන කතා කරමු. අපිත් සමග එකතු වෙලා ඉන්නවා ධර්මකීර්ති මහත්මයා, ඒ වගේම සෝමතිලක මහත්මයා. ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන්. මේ પરම්පරා ගානකට විසඳුමක් ප්‍රශ්නයක් වෙන්නේ නැති කතන්දරයක් මේ වැසිකිළි වල. මොකද්ද මේ නිර්මාණය? මේක අලුත් නිර්මාණයක්. මේ නිර්මාණය අත්වශයෙන්ම දීර්ඝකාලීනව දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වැසිකිළි වල ක්‍රමයක්. අපි මේකට පරවැව ක්‍රමය කියලා තමයි හඳුන්වා දෙන්නේ. මේ තුල ස්වභාවික ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේකට නඩත්තුවට මොනවත් නැවත නැවත නඩත්තු කිරීමක් නැහැ. පළවෙනි සැරේ අපි වැය කරන මුදල පමණයි. අපි අවුරුදු 25ක වගකීමක් දෙනවා. අපි හැබැයි නිර්මාණය කරලා තියෙන අවුරුදු 100කටවත් වලගොඩන වෙන විදියට. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් වැසිකිළි වලක් නිර්මාණ වැසිකිළි වලක් හදනකොට ගෙදර වැසිකිළියට කොච්චර අපි වැය කරන්න ඕනද? දැන් ඊට පස්සේ මේක අස් කරන්න ඕනේ, වෙනම වියදම් දරන්න ඕනේ. ඕවා තමයි ඔලුවට එන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගොඩක් හිතනවා ගෙයක් හදනකොට ගෙදරක තියෙන ප්‍රධාන අංගයක් ඔය. ඔබතුමන් කියනවා අවුරුදු 100කට උනත් වල ගොඩ වෙන්නේ නැහැ කියලා. ඔව්. එතකොට අවුරුදු 25ක වගකීම් කාලයක් දෙනවා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ඕක කොච්චර වගේ පිරිසකටද පාවිච්චි කරන්න පුළුවන්? අවුරුදු 100කට ඒක ගොඩ වෙන්නේ නැහැ කියනවනේ. නෑ අපි දැන් අපි එහෙම කිව්වට අවුරුදු 100යි කියලා අපි 100කට වගකීම දෙනවා නෙමෙයි. අවුරුදු 25කට වගකීම දෙන්නේ. දැන් කෙනෙකුට අපේ වැසිකිළි වල හරි කරගන්න ඕන නම් අපි අහන එකක් තමයි කොච්චර ප්‍රමාණයකටද කියලා. ඒ ප්‍රමාණය අපි සැලකිල්ලකටගෙන එතන ස්ථානයත් අපි බලලා ඒකන හරියන විදිහට සැලසුම් හදලා දෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් මම උදාහරණයකට කියන්නම්. ඔව්. අපි කියමු 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්න ගෙදරක් කියලා. අපේ වල අඩි 3යි 5ද, දිග අඩි 5යි, ගැඹුරු අඩි 5යි. එතකොට ඒ පුංචි ප්‍රමාණය තමයි මේ උපයෝගී කරගන්න. ඔව්. මේකේතර භූගත ජල වලට ජලයට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒවා තමයි මිනිසුන්ට එන ගැටලු. එතකොට මේකෙන් දුර්ගන්ධයක් එන්නේ නැහැ, මදුරු බෝ වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම නඩත්තුවක් නැහැ, කිමිකල් වර්ග මොනවත් පාවිච්චියක් නැහැ. හදිසියෙන් වැසිකිළි වල වැසිකිළි පෝච්චියෝ හේදුවට මේ සබන් දාලා මේව කරනකොට අපේ ක්‍රමයට මුකුත් හානියක් වෙන්නේ නැහැ. එතකොට වල පිරෙන්නේත් නැහැ. වල පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙනම ගලි බවුසර් ගෙනල්ලා මාස දෙකෙන් දෙකට ඉවත් කරන්න ඕන වෙන්නේත් නැහැ. වගකීමක් දෙන්නේ. අවුරුදු 25ක් වෙනකන් ඒ ඕනම ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි ඒකට වගේ කියනවා. ඒ කියන්නේ ඔච්චර පුංචි ප්‍රමාණයක නිර්මාණය කරන මේ වැසිකිළි වල 5-6 දෙනෙකුට අවුරුදු 6න් අවුරුදු ගානකට ප්‍රමාණවත්. ඔව්. වැසිකිළි වල පොඩි වුණාට මේ පතුලේ ඉඳලාම අඟල් 6 කොන්ක්‍රීට් වෝල් එන්නේ. තියෙනවා. අඟල් 6 කොන්ක්‍රීට් බිත්තියක් එනවා පතුලේ ඉඳලාම. ඒ මැද තමයි අපේ මේ පරවැය ක්‍රමය හරි කරන්නේ. එතකොට දැන් ඔය ඉඩකඩ ප්‍රමාණය ගැන කතා කරොත් දැන් ඔබතුමා කිව්වේ 5-6 දෙනෙකුට අඩි 3ක් පළල අඩි 5ක් ගැඹුර. ඔව්. අඩි 5ක් දිග වලක්. ඔව්. එතකොට ඉඩ ප්‍රමාණය එහෙන පුංචි ඉඩ ප්‍රමාණයක් නේද? පොඩි ඉඩ ප්‍රමාණයක්. දැන් අපි විශාල ප්‍රමාණයක් ඉන්නවා නම් දැන් අපි උදාහරණයකට කියමු අපි හදලා තියෙනවා ව්‍යාපාරික ස්ථානවල 4500ක් පාවිච්චි කරන තැන්. ඒ වෙයි අපි උඩරිම අඩි 8යි ගැඹුර කපලා තියෙනවා. දිග අඩි 8ක් වගේ. පළල අඩි 4ක් වගේ වල හදලා තියෙනවා. දැන්ට सामान्यයෙන් අපි සතියකට ගලි බවුසර් දෙකක් ගන්න ආයතනවල අපි සවි කරලා දීලා තියෙනවා. දැන් අවුරුදු 2 3 4 පාවිච්චි කරපු දැන් තියෙනවා. අද වෙනකන් කවදාකවත් ඒක වෙලා නැහැ. වෙලා නැහැ. ඉතින් මේ අපි දකින්නේ නිවසක් හදනකොට පුංචියට කොහොම හරි ඉඩම් කැල්ලක් හොයා ගන්නවා. දෙයනේ ඕකේ ආස කරන විදිය ගයක් හදා ගන්නත් බෑ. නමුත් කොහොම හරි try කරලා ගයක් හදනවා. එතකොට වැසිකිලි වලක් හදන්න කොච්චර දේවල් හිතන්න ඕනද? අල්ලපු ගෙවල් තියෙනවා. පරිසරයට යයි කියලා බය තියෙනවා. ඒ ඊඩමෙම ලිඳක් හදා ගන්නව නම් කොහෙන්ද වැසිකිලි වලක් හදාගන්න කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට අර පුංචි ඉඩක් භාවිතා කරන එක මේක මේ අපේ මිනිස්සුන්ට අපේකම තියෙන අපේ මිනිස්සුන්ට ලොකු ප්‍රයෝජනයක් කියලා අපිටත් හිතෙනවා. අපි දැන් කතා කරොත් දැන් මේක මේ ඔබතුමන්ලා කිව්වා වතුරට එකතු වෙන්නෙත් නැහැ කියලා. එහෙම ගැටලුවකුත් නැහැ කියලා. එතකොට මේවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවට මේ රසායනික ද්‍රව්‍ය මොන හරි එකතු කරලා තියනවාද මේවා මේ එහෙම එකතු කරලා තියනවා නම් ඒවා පස්සට මේ එයිද එහෙම මොකක් හරි දෙයක් තියනවද නෑ. අපි මේකේ බැක්ටීරියා ක්‍රියාත්මක වීමක් තමයි මේ තුල තියෙන්නේ. ඒ පිළිබඳව අපේ සෝමිත්‍ර මහත්මයා පැහැදිලි කරා. ඔව් සෝමිත්‍ර මහත්මයා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න විද්‍යාත්මකව මොකක්ද මේකේ තියෙන කතන්දරය. මේ බැක්ටීරියා එකක් ෆෝම් ඒකෙන් කරන්නේ බැක්ටීරියා සාමාන්‍ය අපේ පරිසර මේ අපි හිතමු පාරම්පරික විදිහට හදන වැසිකිලි වලවල් වල හදන බැක්ටීරියා නෙමෙයි මේකේ වර්ධනය වෙන්නේ. මේකේ ඔක්සිජන් අරගෙන ජීවත් වෙන බැක්ටීරියා එකක් වර්ධනය වෙන විදිහට තමයි මේ ඇතුලේ ට්‍රීට්මන්ට් මේ පිරිසිදු කිරීම සිද්ධ වෙන්නේ. මේක මගින් අර සාමාන්‍ය සම්මතයේ තියෙන වැසිකිලි වලවල් පාරම්පරිකව හදන වැසිකිලි වලට වැඩිය හරි ක්ෂණිකවම මේක දි รา පත් වෙනවා. දි รา පත් වෙලා ඊට කුඩා අංශු වලටපත් වෙනවා. මේ මොකද මේ මේක බැක්ටීරියා එක මේ අර ඔක්සිජන් අරගෙන ජීවත් වෙන විදිහට අපි ඇතුලේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඒ විදිහට තමයි විද්‍යාත්මක පැත්ත මේකේ මේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. සිද්ධ වෙන්නේ බැක්ටීරියා එකක් වර්ධනය වෙලා බැක්ටීරියා එකෙන් අරක දි รา පත් වෙනවා. ඒක ඊටාම කුඩා අංශු වලට අර මේ මලාප ද්‍රව්‍යපත් වෙනවා. එතකොට කාලයක් ගත වුණත් ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ඉතිරි වෙන්නේ. ඒ කියන්නේ පුංචි ඉඩපාඩුවක හදන නිවසකට වුණත් සුදුසුම දේ ලොකු මහා පරිමාණයේ ආයතනයකට වුණත් සුදුසුම දෙයක් මේක. එතකොට පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට නිවසට ආසන්නෙන් තිබ්බත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මම හරි කියලා හිතනවා. නිවස දැන් අපි කියමු යම් තැනක ඉඳ නැහැ කියලා. අපිට නිවසෙම ගැටලුවක් නොවන නිවසෙම ඇතුළක වුණත් මේක හදන්න පුළුවන්. මොකද මේක ලොකු ඉඩක් යන්නේ. මේකේ අපි අර වාතය ලබා ගන්න බටයක් දානවා. ඒ බටේ විතරක් එළියට ඇවිල්ලා ඒක අහසට කොහරි උස්තන ස්ථානයකට පිට කරනවා. එතනින් වෙන්ට් එක එච්චරයි. නැත්නම් ඊට පස්සේ වැසිකිලි වලින් එන නල ඒකට සම්බන්ධ කරනවා. එච්චරයි. වෙනම ඇත්තටම කියනවා නම් අපි කියමු අපිට හරි හතරස් වෙන්න ඕනේ නැහැ. අපි දැන් යම් තැනක් ආවොත් එතන තියෙන හැඩයට උනත් අපිට හදන්න. ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ගැවුල ගැටලුවක් නැහැ. මේකේ වර්ණකම තියෙන්නේ අපි කියමු දෙන්නේ තුන් දෙනෙක් ඉන්න තැන ඉඳලා අපි දැන් 1000ක් පිරිස ඉන්න තැනට වෙනකන් හදලා තියෙනවා. 1000ක් පාවිච්චි කරන්න. දහසකට. එතකොට මේ නිර්මාණය කරන්න පුළුවන් ඕන ප්‍රමාණයකට. ඉතින් මේක තවදුරට වර්ධනය කරගත්තොත් මේ තට්ටු නිවාස වලට පවා පාවිච්චි කරන්න හදන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය අනුගමනය කළොත් මේකෙන් ඇත්තටම පරිසර හිතකාමී වැසිකිලි වල ක්‍රමයක්ම තමයි. මේකෙන් කවදාකවත් මේ මහමුදට ගිහිල්ලා මේ මලාපද්‍රව්‍යයක විතලු කරන්න ඕනේ නැහැ. මේකෙන් වෙන්නේ ඒ තැන්වල පාවිච්චි කරන ටික ඒ මහ පොළොවට වතුර දැන් උදාහරණයක් ගියමු. දැන් වැසිකිලිය පාවිච්චි කරාම අපි මේ මලාපද්‍රව්‍ය තල්ලු කරන්න අපි දවසකට බොනවට වැඩි වතුර ප්‍රමාණයක් අපි තල්ලු කරනවා මේකට. පිට කරනවා. එතකොට ඒ වතුර ටික ඒ මොහොතේම වෙන් වෙලා පොළොට උරා ගන්න. වතුර ටික කියන්නේ ෆිල්ටර් සිස්ටම් එක. ඔව්. ආපහු මහ පොළොට මේ වතුර ටික යන්නේ. ජරා වෙලා පල් වෙලා තියෙන්නේ නැහැ. අර මලාපද්‍රව්‍ය ටික තල්ලු කර ගමන්ම ඒ ටික පොළොට උරාන. ඒක ජල සම්පත රැකෙන වැඩ පිළිවෙල. එක පැත්තක. අනිත් පැත්තේ දැන් අපි කියමු මේක විදේශ රටවල වලට මහත් ප්‍රයෝජනයක් වෙනවා කාන්තාර වගේ රටවල. ඔව්. මොකද ඒවයි මේ භූගත ජල මට්ටමක් ඇති කරන ක්‍රමයක් වෙනවා. මේ වතුර නැහැනේ පොළොවේ. නමුත් මේ වැසිකිලි වල ක්‍රමයේ හැම වත්තෙම වැසිකිලි වල දවසට කොච්චර වතුර යනවද ඒවට? ඒ වතුර ටික පොළොවට උරා ගන්න. ඒ තුලින් මේ ජල උල්පත් හැදෙනවා. ඒක ශාස්ත්‍රීය රටක් වෙන්න පුළුවන් අවුරුදු 10ක් 15ක් යනකොට. අපේ රට උනත් विशाल सत्कार අපි පාවිච්චි කරන වතුර වලින් අපතයාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. ඒ නිසා මම කියන්නේ මේක දැන් ඇත්තටම මේ ක්‍රමය රට තුල විතරක් නෙමෙයි ලෝකෙටම දෙන්න පුළුවන් ක්‍රමයක්. ඔව්. අපේ පැත්තෙන් බලපුවම අපිටත් හිතකාමී අපේ සබාදාමට පරිසරයටත් හිතකාමී අපේ මිනිස්සුන්ටත් හිතකරසා මේ මිනිසුන්ගේ සාක්කුවට හිතට අර අර ටෙන්ෂන් එකක් නැති වෙන. ඒ කියන්නේ පොඩි ඉඩක් තියෙන කෙනෙකුට මම කොහොමද මේ දේවල් කියලා කරන්න කියලා හිතා ගන්නවා. අන්න ඒ වගේ එහෙම කෙනෙකුට උනත් හිතට උනත් සැනසීමක් ලැබෙන අලුත් නිර්මාණයක්. ඇත්තටම කට ඇරලා මේක ලංකාවේ නිෂ්පාදනයක් අපේ කට්ටියගේ කට ඇරලා අපි බය නැතුව කතා කරන්න පුළුවන් නිර්මාණයක් කියලා මෙතනින් ඔප්පු වෙනවා. ධර්මගීත මහත්මයා දැන් මට මේ මෙහෙම ගැටලුවක් එනවා. මේ ගැන කතා කරද්දී අපේ සාමාන්‍ය අපිට එන ගැටලු තමයි මම මෙහාන්නේ. සාමාන්‍යයෙන් අපි පුංචි ඉඩක් තියෙන කෙනෙකුට මේක හර පුළුවන් මේකත් ඒකට ලොකු වාසියක් කියලා අපි කිව්වා. අපි මෙහෙම හිතුවොත් සමහරක් ඉඩම් තියනවා තෙත් සහිත බිම්. අඩි දෙකක් හරන්න බෑ වතුර එනවා. නැත්තම් අඩි දෙකක් හැරුවොත් ගලා. කොහොම ගැටලු වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණත් ඒ කට්ටියට තියෙන බලපෑම කොහොමද? දැනට දැන් අපි 96 ඉඳලා මේ ක්‍රමය අපි කරලා තියෙනවා. নানা ප්‍රකාර ස්ථානවල හදලා තියෙන ඉඳ අපිට දැන් ඒ තැන්වලට සුදුසු විදිය අපි හඳුනාගෙන තියෙනවා. දැන් අපි දැන් සමහර තැන්වල අඩි 1.5ක් කපනකොට වතුර. ඒ තැන්වලත් අපි වැසිකිළිය හදලා තියෙනවා 40කට 50කට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි වියදම පොඩ්ඩක් වැඩි වෙනවා. නමුත් කරන්න පුළුවන්. කල්පවතින. පැවැත්ම වෙනසක් නැහැ. අර විදිහටම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පරිසර තත්ත්ව තියෙන වාතාවරණයේ අනුව ඒ අනුකූලව හදලා දෙන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමන් මට කිව්වා 96 ඉඳලා තමයි මේ වැඩේ කරන්න කියලා. ඒ කියන්නේ 96 හදපුවා තාමත් තියෙනවා. ඔව් ඒක මට ලොකු සාර්ථක විදියට. ප්‍රයෝජනයක් වුණා කියන්නේ මේක මම 2011 දී පේටන්ට් බලපත්‍රයට වාර දුන්නේ. මට 2015 දී තමයි පේටන්ට් එක හම්බුනේ. පේටන්ට් එකේදී මේ නවනිපෙම් කරුවන්ගේ කොමිෂමිනුත් මට මාව හඳුනාගෙන ඒ ඉදිරිපත් කරා එක එක අවස්ථාවන් වලට මාව ඒ වෙයිදී ජනාධිපති සම්මාන පළවෙනි ස්ථානය ලැබුණා. ඒ වගේම කැනඩාවේ ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් කරා. ඒකේ මට රිදී සම්මානයක් හම්බුණා මේ ක්‍රමයට. ඉතින් මේ හැමතැනම මේක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කෙනෙකුට මේ ක්‍රමය ගැන බැලුවේ ගාම තේරෙනවා මේක හරි කියලා. ඒ කියන්නේ අපිට බය නැතුව කතා කරන්න පුළුවන් නිර්මාණයක්. සහතික කිරීම රන් සම්මාන ලැබුණා කිව්වා. එතකොට ජාත්‍යන්තර සම්මාන පදක්කම් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කිසිම බයක් නැතුව පේටන්ට් බලපත්‍රයකුත් තියෙනවා. එතකොට ඒත් එක බලනකොට අපිට තේරෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඔබතුමා අවසර 25ක වගකීමක් දෙනවා කිව්වා. එතකොට ඒ වගේ දෙයක් බලනකොට අපිට පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මේ වගේ දෙයක් ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ වැසිකිලි වල කී පාරක් අදිනවද පාර යනකොට ගලි බවුසර් ගලි සේවාව කියලා ගහලා බවුසර් කීයක් තියනවද? දැන් අවුරුදු කීපයකට කලින් මම මේක ඉදිරිපත් කරා පරිසර අමාත්‍යාංශයට. ඒ වෙලාවේ හිටපු ඇමතිවරයෙක් ගියා අපි කොහොමද මේක පිළිගන්නේ? මේක පිළිගත යුතු ආයතනයකින් ඕන එක සාතිකයක්. මංගුව කියන්නේ මම ඕනම තැනකින් ගේන්නන් සාතිකයක් කියලා. ඒ කියන්නේ මට කො නර්ඩ් එකෙන් ගේන්න කියලා. නර්ඩ් ආයතනෙට මම ලියුමක් වාර දුන්නාම නර්ඩ් ආයතනෙන් ඇවිල්ලා මම 96 ඉඳලා මම ඉදි කරපු වලවල් ඒ පියන් ඇරලා ඒගොල්ලන්ගේ කූරක් ගහලා ඒ කණ්ඩායමක් ඇවිල්ලා පරීක්ෂණය කරා කොහොමද කියලා. බැලුවාම ඒ වාර්තාවල දීලා තියෙනවා මේ පරිසර හිතකාමී වැසිකිලි වල ක්‍රමයක් කියලා ඒගොල්ලන්ට හඳුනා දෙන්න පුළුවන් මේක සාර්ථකයි කියලා. ඉතින් මම හැබැයි වලක් දෙකක් මම පරීක්ෂණය කරලා තිනවා ඊට කලින්. ඒව එකක්වත් ගොඩ වෙලා තිබ්බේ නැහැ. සතුටුදායකයි කියන්නේ වලවල් 10ක් ඒගොල්ලෝ අරලා බැලුවා ඒගොල්ලන්ට කැමති තැන් වලින්. ඒ එකකවත් පිළිලා තිබුණේ නැහැ. ඒ මලාපද්‍රව්‍ය මොනවත් නැහැ. ඉතින් ඇත්තටම මට මේ වල දැන් මේකටත් වැඩිය ඉතා කුඩා කරන්න හැකියාව තියෙනවා. නමුත් මම එහෙම කරන්නේ නැත්තේ මේ ඒ ගැන වගකීමක් ගන්න එපා ඒගොල්ලෝ. ඉතින් ඊට වැඩිය කුඩා කරලා හදන්න ක්‍රමයක් තියෙනවා. තව ඊදන් අඩු කරලා නමුත් අපි අර දැන් අපේ ලංකාවේ ගොඩක් වෙලාවට මේ ඌරුමිය හාරනවා, තරගුයි හාරනවා, මේ වගේ සත්තු හාරලා මේ වලවල් කඩාගෙන වැළනවා, ගස්වල මුල් ගිහිල්ලා වල බිඳිනවා. බින්දට පස්සේ සත්තු ඒවෙන් අදිනවා පස් ඇතුළට. ඒතර වල හානි වෙනවා. ඒ හින්දා තමයි අඟල් 6 වෝල් එකක් අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක අඩු වේදමින් කරන්නේ තා 3 වෝල් එකක් දාලා කරහැකි. හැබැයි පැවැත්ම හිටින්නේ. ඉතින් අපි දැන් නිර්මාණය කරන්නේ අවුරුදු 25කට මේක හෙල්ලෙන්නේ නැති වෙන්න හදනවා නම් ඒක අවුරුදු 25 නෙමෙයි අවුරුදු 100කට පාවිච්චි කරන්න පුළුවන් වෙන පුළුවන් 80%ක්ම වලවල්. ඔව්. එතකොට ඊළඟ પરම්පරා දෙකකටත් මේකට අත තියන්න ඕනේ නැහැ. ඒකයි මේකේ වටිනකම. ඉතින් එහෙම බලනකොට තත්ත්ව සහතික, පේටන් බලපත්‍ර, ශ්‍රම් සම්මාන, ජාත්‍යන්තර සම්මාන ඔක්කොම හම් වෙච්ච අපිට හිතකාමී රටටත් හිතකාමී ඇත්තරම සුපිරි වැඩක් මේක. ධර්මකීර්ති මහත්මයා දැන් මේක අපි හැමෝටම හිතකර රටටත් හිතකර පරිසරයටත් හිතකර අපි මිනිස්සුන්ටත් හිතකර අලුත් නිර්මාණයක්. එතකොට ඔබතුමා මේක 96 ඉඳන් කරන් එන්නේ. සාමාන්‍යයෙන් මේ මිල ගණන් එහෙම කොහොමද? මේ පරවැය ක්‍රමය ගෙදරකට සවි කරනවා නම් සාමාන්‍යයෙන් 4-5 දෙනෙක් ඉන්න ගෙදරකට අවුරුදු 25ක වගකීමක් එක්ක දෙන ක්‍රමයේ ඇවිල්ලා මේ අඟල් 6 ලොකු වෝල් එක දාලා රුපියල් 70000ක් විතර තමයි දල වශයෙන් වෙන්නේ. මේක හරියටම ගාන බලන ස්ථානයේ බලන එස්ටිමේටුවක් හදලා තමයි අපි කියන්නේ. ඒක යන්නේ. ඒ කියන්නේ ස්ථානය ඒකේ තියෙන මේ වාර්තා හැමදේම ප්‍රමාණය අපි ගමන් කරන්න එපා. සමහර කොළඹ වෙන්න පුළුවන්, ගම්පහ වෙන්න පුළුවන්. ඔව්. ඒ ප්‍රමාණය අනුව තමයි වෙන්නේ. ඒ වගේම අපි දැන් ওই නිවාස වලට බමනක් නෙමෙයි දැන් අපි කරලා තියෙනවා මේ ෆුඩ් සිටි වලට විශේෂයෙන් කීල්ස් ආයතනයේ ඒ සුපර් මාකට් වලට අපි මේ ක්‍රමයේ හයි කරලා තියෙන එකේ බේකරියක් තියෙනවා. මේ ඒකෙදී අපි මේ පරවැව කියන්නේ වැසිකිලි මලාපද්‍රව්‍ය පිරිපහදු ක්‍රමයක් විතරක්ම නෙමෙයි. එතෙන්දී සමහර අවස්ථාවල අපි ඒගොල්ලන්ගේ මේ අපජලය ඒ අපජලය බැහැර කරවීමේ පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා ඒ ආයතන වලට. විශේෂයෙන් බේකරිය වතුර, බේකරියෙන් පිට කරන වතුර ටික වල එනවා ගොඩක් අපද්‍රව්‍ය. ඊට පස්සේ කුසිය උයන තැන, ඊට පස්සේ මස් කපන තැන, මාළු කපන තැන අපජලය, ඒ වගේම ඒ පිටිස සේවක පිරිස නාන කරන වතුර, මේ හැම එකක්ම අපි වෙන වෙනම ඒවට අවශ්‍ය කරන නැත්නම් ග්‍රීස් උගුලක් හයි කරලා ඒවයේ මල අපත් මේ අපද්‍රව්‍ය වෙන් කරලා ඊට පස්සේ අපි මේ පෙරහණයක් ස්වභාවික පෙරහන් මගින් ඒව පෙරිලා පොළොට උරා ගන්න ක්‍රමයක් මේ පරවැය ක්‍රමයෙන්ම පාවිච්චි කරලා අපි කරලා තියෙනවා. දැන්ට ඒක කීල්ස් ආයතනයට ගොඩාක් කරලා තියෙනවා. ඔව්. එහෙම බලපුවම දැනට ලංකාවේ කීයක් විතර හදලා තියෙනවද? මොන වගේ දැන් ප්‍රධාන තැන් ඔබතුමා ආයතන කිව්වා, ඒ වගේ මොන වගේ තැන්වලද හදලා තියෙන්නේ? දැන් විශාල ලොකු ආයතන කියන්නේ ගාමන් ෆැක්ටරි කීපයක කරලා තියෙනවා. ඒ වගේම ඩේවිඩ් පීරිස් ආයතනයේ සේවකයෝ වෙනුවෙන් විශාල වැසිකිලි වල, ඒ කියන්නේ සේවකයෝ 300ක් 250ක් පාවිච්චි කරන තැන්වලට හදලා තියෙනවා. ඉතින් ඒ ආයතනවල සාමාන්‍යයෙන් ඒ සතියකට ගලි බවුසර් දෙකක් පමණ අදින තැන් තමයි අපි වලට හයි කරේ. අඩු කරලා තියෙන්නේ. දැන් ඒවා අඩු නෙමෙයි, අදින්නම ඕනේ නැහැ. අදින්නම ඕනේ නැහැ. ආයි කවදාවත් අදින්න ඕනේ නැහැ. ඒ වගේම මම පළවෙනි එක කරේ කළු බෝයල කීල්ස් එකේ දවසට ගලි බවුසර් එකක් වගේ ඒගොල්ලෝ කරලා. يعني මාසෙට ගලි බවුසර් 25ක් වගේ ප්‍රමාණයක් අදිනවා. දැන් අපි ඒක සවි කරා. මේ අද වෙනකන් අපිට මොකුත් ප්‍රශ්නයක් නුනේ නෑ. ඒ ක්‍රමය හරි ගියා. ඒගොල්ලන්ගේ තව ගොඩාක් ඒවා අපි කරලා තියෙනවා. ඉතින් සාර්ථක ක්‍රමයක් වුණා. හැබැයි අපිට ඔය මලාපද්‍රව්‍ය නම් කිසි ප්‍රශ්නයක් නෑ මේ පරවැය ක්‍රමයට. අර මොනවාද අපජලය පිළිබඳව ගැටලු ටිකක් තියෙනවා. ඒවයි අර ග්‍රීස් ටැප් වෙලාවට සුද්ධ කරලා පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් එන්නේ නෑ. එතකොට මේක මේ හැම අතින්ම අපිට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මේ අලුත් නිර්මාණයක්, නමුත් මේකේ අලුත් බව අලුත් නිර්මාණයක් වට 96 හදපු නිර්මාණයක්. නමුත් අපේ ගොඩක් කටේ බහුතරයක් මේ ගැන දන්නේ නැහැ. මේ ගැන කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිර්මාණයක් වෙන හින්දා. ධර්මකීර්ති මහත්මයා ඇත්තරම මේ රටක ඇත්තරම මේ ඉස්සරහට යන්න ඕනේ අපි අලුත් දේවල් හදාගෙන. අපි දකින්නේ ඒක, අපි හැමදාම අලුත් දේවල් පෙන්නන්නේ ඒකයි. දැන් මේ ඔබගේ නිර්මාණයන් දෙක දිහා බලනකොට ඇත්තටම අපේ පොඩි මිනිස්සුන්ට පවා ගොඩක්ම අවශ්‍ය වෙන නිර්මාණයක්. අවසන් වශයෙන් මම අහන්නේ ඉස්සරහට අපේ රට මේ දියුණු වෙලා යන රටක්නේ. දැන් ඔබතුමාගේ මේ නිර්මාණයත් ඔබතුමා ඉස්සරහට කොහොම ගෙනියන්නද දකින්නේ? මේ නිර්මාණය වවුන්කම මම දන්නවා මේ රටට පමණක් නෙමෙයි ලෝකේ හැම රටකටම අත්‍යවශ්‍ය දැනට ලෝකෙට අත්‍යවශ්‍ය වෙලා තියෙන දේ. මොකද මේ මලාපද්‍රව්‍ය දැනට ගොඩාක් අරන් ගිල මුහුදට දානවා. ඒ වගේ වැඩනේ කරන්නේ. ඒක පරිසරය විනාශ වෙන එකනේ. මේක ඒ ස්ථානවලම ඒවා මේ පිළිපහදු වෙලා අපිට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක දැන් මට තනියෙන් මේ ලෝකෙටම දෙන්න බෑ. ඒකෙදි හොඳ ව්‍යාපාරිකයෝ විශේෂයෙන් පරිසර හිතකාමී පරිසරයට ආදරය කරන හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවනම් මම මේක බස්නාහිර පළාත අපි දැන්ට කරගෙන යනවා. අනිත් පළාත් වලට මම මේක ඒ ආයතන තියෙනවනම් එයාට මේක පේටන්ට් එකේ අයිති දීලා ව්‍යාපාරේ පවත්වාගෙන යන්න සම්පූර්ණ මේ පරවැව ක්‍රමය නමින් ඉදිරියට ගෙනියන්න මම අවස්ථාව දෙනවා. ඒ වගේම ඒ මොකද මම බලාපොරොත්තු වෙන්නේ ඒ තුලින් මේක රටටම ව්‍යාප්ත කිරීම. ඒ වගේම රජයටත් මම දැන් අවස්ථා කීපයකම කතා කරා මේ ඒ ආයතන වලට මේ ක්‍රමයේ අරගෙන රජයේ විශේෂයෙන් පාසල් පද්ධතිය තුල අධ්‍යාපන කාර්යාල ඒ වගේම රජයේ ආයතන හැම තැනටම මේ පරිවර්තන ක්‍රමයේ සල් කරගන්න විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේද ඒ වෙයි විශාල ප්‍රමාණයක් මේ ඒවා ගලිබව් සරලින් අදිනවා කියලා මම හිතනවා. ඒවට විශාල මුදලක් වියදම් වෙනවා. ඒ මුදල් වියදම් වීම සියල්ල නතර කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඇත්තටම අපිට ඊට වැඩි එහාට යන දේවල් කරන්න පුළුවන් මේ මුදල් වලින්. ඔව්. ඒ නිසා ඒවට ගැළපෙන විදිහට වැඩ පිළිවෙලක් කරන්න රජයේ අනුග්‍රහයක් ලැබෙනවා නම් මට පුළුවන් මේක විශාල වශයෙන් මේ රටට පමණක් නෙමෙයි ලෝකෙටම සේවයක් කරන වැඩක් කරන්න. ලෝකෙටම අරගෙන යන්න. ඔව්. දැන් මේකේ ඇත්තටම කියනවා නම් අපි පේටන්ට් එක ජාත්‍යන්තර මට්ටමට ගෙනිච්චොත් මේ හරහා අපිට විශාල විනිමයක් ලැබෙන්න පුළුවන්. අපේ රටට ගන්න පුළුවන්. ඉතින් ලෝකෙටම අරන් යන්න පුළුවන් නිර්මාණයක්. සමහර කට්ටිය hina වෙන්න පුළුවන්. නමුත් ඒ hina වෙන කට්ටිය පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න වෙනවා ඔබ සිලෝ දෙනා. ඇත්තටම එක පැත්තකින් ටිකක් කල්පනා කරලා හිතුවම මේ ලංකාවේ අපිට වැදගත්ම වෙන නිර්මාණයක් මේක. නව නිර්මාණයක් නෙවෙයි මේක මේ 96 හදපු නිර්මාණයක්. නමුත් අපේ බහුතරය මේක ගැන දන්නේ නැහැ. දැන් නිලමේ මේ දේවල් ඔයාලට පෙන්වන්නේ. දැන් මේක අපිට ගොඩක් අවශ්‍ය වෙයි කියලා හිතලා. ඉතින් මම හිතනවා අවබෝධ වෙන්න ඇති මේකේ අවශ්‍යතාවය. ඒ වගේම ධර්මකීර්ති මහත්මයා කිව්වා බස්නාහිර පළාතේ වැඩ කරගෙන යනවා. අනිත් පළාත්වල වැඩ කරගන්න ඉදිරිපත් වෙන්න පුළුවන් කට්ටිය ඉදිරිපත් වෙන්න පුළුවන් මේ ඔබත් සමග වැඩ කරන්න කියලා. ඉතින් අවස්ථාව තියෙනවා කැමති කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. අද නිලමේ කතා කරේ අපේ රටටත් හැමෝටම අපිට වැදගත් වෙන නිර්මාණයක් ගැන. අවුරුදු 100ක් ගියත් පිරෙන්නේ නැති වැසිකිලි වල හදන්නේ කොහොමද? මොකද්ද මේකේ තියෙන වැදගත්කම? ඉතින් ධර්මකීර්ති මහත්මයාගේ දුරකථන අංකය තියෙනවා. ඔයාලට පුළුවන් කතා කරලා මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න සහ මේ වැඩේට එකතු වෙන්න. ඉතින් ඔබ දෙපළටම ආයුබෝවන් කියනවා. බොහොම ස්තුතියි ඔබ දෙපළන්ගේ කාර්යබහුල වේලාවෙන් නිලමෙට පුංචි වෙලාවක් ලබා දුන්නට. ඉතින් නිලම හැමදාම අලුත් දේවල් ඔයාලට පෙන්වන්නේ. අද අරන් ආවේ තවත් විශේෂ අලුත් කතන්දරයක්. ගිහින් එන්න හදන්නේ යන්න කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. පල්ලා තියෙන රත් පාට බටන් එක click කරලා ඒ වගේම අලුත් දෙයක් තියෙනවා නම් නිලමට කියන්නේ නිලමගේ දුරකථන අංකයක් තියෙනවා. ඉතින් ගිහින් එන්නම් අපි හැමෝටම සුබ දවසක්.